සමන්තා චක්කබාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස්සාාවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මත් සවණ කාලු අයං බදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බදස් ජීවිතන් අනියතන් මර නං නියතන්ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියන්නේ බෝෂත් දරුවෙන්. අද ප්‍රඥානාලිකාවේ, ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ නොම්බර එකෙන් අය විපලසේන මහල් නිවාස තට්ටු නිවාස පදිංචි මරදානේ අපේ නලින් සමර වික්‍රම මාත්මා ප්‍රධාන පවුලේ සෑම දෙෙන. ඉතාමත් සද්ධාවන්ත දායක පවුලක්. මීට පෙරත් ප්‍රඥානාලිකාවෙන් ධර්මදේශනා කීපයක්ම පින්වතුන් විසින් සිද්ධ කරලා තියෙනවා. දායකත්වය දරලා තියනවා. එක බණකට මට මටකයි අපේ නලින් සමරවික්‍රම මාත්මත් එම නෝනා මාත්මියත් ඇවිදලයි කියන්නේ ගොඩාක් මාන්සි වෙලා. කීප පොලොකොටම ගීන්ගින් පන්සල ටඕන කරන පිගම් පනක්, න්දරුවන්ට දානවාලගන්න පින්කංවලදී කෝප පණක් අරගෙන පූජ කළ ඉතාම සද්ධාවෙන් පූජ කළේ ගෙනල් දුන්නාත් පූජ කලා ගියා ගියාමයි අද වෙනකන් දැක්කෙනෑ අදත් බණට එතුමාට සාභාගිවන්න බෑ තරමා කසනීපෙන් ඇවිදගන්න අමාරුයි නමුත් මේ පංකම ඉතාම සද්ධාවෙන් සිදුකරන බව කිව යුතුව තියෙන. ලින් සමරි වික්‍ර මාත්මාට මේ උත්තුම් ධර්ම දේශනාමී පුුණ්්‍ය කුසල් අනුමෝදන්ව එතුමා නිදුක්වේවා නීරෝගි වේවා සුවපත්වේවා කායික සුව ලබත්වා මානසික සුව ලබත්වා තුනුරුුවන්ගේ අනන්ත ගුණ බලයිින් මේවාගේ පුුණ්්‍යකාමී සත්පුරු සයන්ට කායිකරෝග දුරුවෙලා මානසිකරෝග දුරුවෙලා ඒ අත්තන්ට සත්‍යය අවබෝධ කරගන්ඩ. සැනසිලිමත් ජීවිතයක් ගත කරඩ තුනුරුන්ගේ දෙවන්ගේ ආසිරුවාදය නිරන්තරයෙන් ලැබේවා කියලා අපිත් ්‍රාර්ථනා කරන එමෙන්ම පරලෝ සැපත් පින් බලාපොරොත්තුව සිටින ලෝකවාසි සියලුම සත්ත්වයන්ට මේ පින් අනුමෝඩං කරනවා බලන්ට තමන්ගේ පවුලේ අයට නෙමෙයි ලෝකයේ අපිට ඥාතියක් නොවිච්ච කෙනෙක් නෑ අම්ම නොවනු කෙනෙක් නෑ ත් නෝවනු කෙනෙක් නෑ පුතා අදුව නෝනු කෙනෙක් නෑ මේ සංසාරය අපි ඔොක්කොම එකට ගමන් කරනවා එකේ කාත්මවලදී අපිට එක එක ඥාතිත්ව මේ ලෝකසත්වය මිනිස් සුහික තිබුණා ඒ නිසා මියගිය සියලුම දෙනාට මේ ලෝකයේ කොච්චර මලාද මේ දවස්වල විපත් වැඩී ගොඩනැගිලි කඩා වැටෙන ලංකාවිකිනෙකු තිය පෙලා මැරිලා ගොඩනැගිල්ලක් වැටිලා. ඒ නිසා මේවාගේ යතු අන්තරාවලට නැත්තං අනතුරුවලට ලක් වෙලා. මියගිය සෑම දෙනාටම උතුම් නිවන්සුව. නිවනට කලින් ලබන්ඩ තියෙන සැප. දිවේ ලෝක වේවා මනුසුලෝක වේවා ආයුසය වරණය සැපය බලය ප්‍රඥාව මේ සම්පර් ලබාගෙන දානංශී ලංච නෙක්කම්ම පා විරයේේන පංචමං කන්ති සච්ච මදිිට්ටාන මෙත්තුපෙක්කා මේ දස කියපු විදියට ඔය දස පාරමිතා පුරාගන්්ඩ සතර සතිපට්ටාන සතර සම්්‍යපත්‍රධාන සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආරි අස්්ටාංගික මාර්ග කියන නිවනට උපකාර කරන මෙන්න මේ ගුණධර්ම ධර්මතා ප්‍රගුණ කරගෙන. සමත මාවනාවෙන් සිත සමාධි කරගෙන විදර්ශනාභාවනාවෙන් දුක්කය සමුදය නිරෝධ මගග කියන. උතුම් චතුරාරි සතති අවබෝධ කරගෙන ඒතං සන්තන් ඒතන් පනීතං ඒ සාන්ත ප්‍රනීත බුදු පසේ බුදු මහරාතුන් වන්සලා සැපයි සැපයි කියලා වරණනා කරපු.ඒ අජරාමර් සංකයාත් උතුම්, නිවන් දකින්න මේ පින උපකාරවේවා කියලයි අපේ නලින් සමරවික්‍රම මාත්මා නෝනා මාතාව ප්‍රධාන පවුලේ සැම ප්‍රාර්ථනා කරන්න. ඒකම දේශකයාණන් වහන්සේලාටත් උතුම් සංගරත්නයටත් එතුමා අසිල්වාද කරන. දායකයන්ගේ සිරිත ඒකයි. අපිට බණකයෙන් අපේ ආගමික කටයුතු කරන පෝජනය අපේ සංගරත්නය නිදුක්වේවා නීරෝගිවේවා සුව පත්වේවා උන්නාන්සේට තව තව මේ ධර්මප්‍රචාර කටයුතු කරන්න යෝධ බල යෝධ ශක්තිය නිඩන්තරේම ලැබේවා උන්නාන්සේලාටත් උතුම් නිවන් පිණිස මේ පින් උපකාරවේවා කියල ප්‍රාටථනා කරන අද බණට මාතෘකාව පද දෙකයි ජනප්‍රියයි ප්‍රසිද්ධයි. නමුත්තිත්තයි අකමැති ඔය වචනය කියනවට බෝ අය කැමති නෑ. මැරෙනවා කියන වචනයට මිනිස්සු බෝම අකමැති බයයි. කැමැති ජීවත්තයන්න. නමු සත්ති මොකක්ද ජීවිතන් අනියතං ජීවිතය අනිත්‍යයයි. මොන මෝතය මොන විදියට සිදුවේද කියන්න බෑ. ඒ මැරෙන්ෙ යන මනුස්්‍ය. වැරගන්න මරණය පිළිබඳ සිතන්ඩ ඕන මැරෙනවා මම මැරෙනවා මේක තමයි ඇත්ත නමුත් මැරෙනවා කියනකොටත් ඒ වච්චනය අප්‍රසන්නයි මැරෙනවාකිව්ම බෝවිච කේන්තියනෝ මරණයක් වනාා ඒ පිළිබඳ සිත්තන්ඩෝ අනේ මංවාගේ සතර ඉරියව්ුවෙන් ජීවත් එච්ච කෙනෙක් අද මෙන්න සියල්ල දමළ ගාලා යන පාඩමක් පව්ගිය දවස්සල දකිින් දැති බෝවාය අගේ කළ යුත් අගේ අණ්ඩෝන මේක තමයි බණ කියන්න ඇත්ත මේකයි අරබලන්ඩ අමම්පොල නැමැති පුංචි ගමක් කුරුණෑ කලට අන්ුවාධ පුරේට යන පාරි අමම්පොල කියන ගමේ උපන් යෑනු ළමයක් ඔොද ටගෙන ගත්තා ඉංග්‍රීසි මාධීගන ගත්ත ඉංග්‍රීසියක ගනගෙන උසස් පෙළට කුුණෑගල මලිය දේව බාලිකාල්ට් ජනප්‍රිය පාසලකට අඇතුල්ලුන බෝම දක්ෂ ලමයෙක් පුුණ්්‍යවන්තලමයෙක් මැරුණා මැරුණේ උසස් පල ප්‍රතිඵලත් එන්ඩ කලින් තාම ප්‍රතිඵලාවෙන ළමයා මැරුණා මලාට පස්සේ දන්නේ මේ ළමයා ශරීරීතිෙන් අංග සියල්ලක්ම දන්දෙන්ට ලියල තිබුුණ මතාතව දන්නේ නෑ අක්කයි නංගී විතර අක්ක විශස්ස විද්‍යාලය අක්කත් ලියලා මරණය ගැන මේ දරුවා උසස් පෙළ කරන වයිස. අවුරු දානමය අක් යැන සුන්දර වයිස ගෑනු ළමෙක් වේවා පිරිිමි ළමීේවා ජීවිතයේ නාඹර වයිස ඒ වයිස බෝම සුන්දරයි ස්ෝභනයි. නමුත් මරණයේ සිතන්ද මරණ නුස්සති වැඩුුවද නැද්ද මන්දන්න නමුත් දරුවා මිය ගියා දරුවාගේ අංග ශරීරීති බිච්ච අංගටිකාරගෙන බද්ධ කලා අත් දෙෙනකුට ජීවිත අතක් ගොඩ දැම්මා එක්කෙනෙක් වෛද්‍යවරයක් එත් ගොඩාවි මේළමයගේ අංගයකි තව කීදෙනකුටයා ඒ දොස්තර තුමිය තව වෙදකංකරයිද ඔන්න බලන්න මරණං නියතන් මරණයේ සැබෑවක්. මරණ අපි කවදාරි මරණයට යඩ වෙනවා. මේ යුද්ධෙන් දිනන්නේ මාරයමයි. ජයෝ නත්තී කිසිකෙනෙකුට ජයග්‍රාණ ලබඩ බෑ. මරණය දිනනවා. මරණයේ පරාජි කරන්න බෑ. මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මත්තාඉද. බලපුළුවංකාර කන්ති බිච්ච උගත්තු පඩිවරු යෝද බලති බිච්චාය දසමා යෝධය ගැන කතා කරන මා බලතිබුණා යකඩ උත්සනයින්න මා පෙනුමතියන රූප සුන්දරියෝ රූප රූමට්ට අය මා ලේකකයෝ ගායෝ කොච්චරද දැන් අපේ ජීවිතකාලේ නිකමට බැලුවොත් ලක්ෂ ගානක් මැරුණා අපි දැක්කා සමාරක්කේවා අපේ කණට වැටුණා සමාරක්දේවාල් ප්‍රෘති පත්තර වලින් දකින එක තැන සීය දෙසය මැරිච්චිතැන්. යුද්ධ කෝලාලො භූමිකම්පානිසා සුනාමි විපත නිසා බෝටටු පෙරලෙනවා නැව් පෙරලෙනවා ආසියාාත්‍රා කඩාගෙන වැටෙනවා. ඒ විතරක්වනෙමෙයි රෝධ අතරෙන් යන මේ මා පාරයන වහන පෙරලෙන පෞගේදා කෝච්චියකට කාරෙක යට වුණා ඔන්න මරණයඇයට මරනයට තැනක් ඇත්තෙනෑ. සමාරු පුටුවේ වාඩිවෙලාම මැරිලා සමාරු කෑම කනවෙලා කෑමටික ඉරවෙලා ඔන්න මැරිලා. සිතන් නැතිවිදියට මාරයා අප කරා එනවා සමාර භයානක රෝගතියනවා ඒ ලෙදරෝග නිසා අනන්ට දුක්විදල මැරෙන. සීයක් ජීවත් වනත් අවසන මරණයයි එනිසා හරණය කරා යන අපි කාටවත් කරදරයක් නැති ජීවිතයක් බලන්න බලන බලන තැන අපේ රටවල්වල අනුන්ට කරදරයක් කරදර වෙන විදියටමයි ජීවත්තේ එපා එපා කියන දේමයි අපි කරන්න යෝපා රටවල්වල බණ ඇත්තනෑ ඒ මිනිස්සුන්ෙන් කාටවත් කරදරයක් නෑ කිසිදු ප්‍රශ්නයක් නෑ අපි රේඩියෝ එක දැම්මත් තනත් කරදරයි පුදුම විදිී අනුන්ට පීඩාවක් ඒවාගේ වංචාව මේ රට තරම් වංචා කරන රටක් සෝබන වැඩකරන රටක් ඉඟාකන රටක් තවත් ඇත්ත නෑ බලහඩ ස්කෝලෙ ලමයින්ට රිදි ඉංගාකෑවා චීනය. පෙලපොට්ි ච්චු ගාන්ඩ ඉංගාකෑව ඉන්දයාාව. ඒ ඉඟහ කාල ලබපුවා අපේ සල්ලි වියධාන් කර කරමි ඉගන දේවල් උත්සවතියනවා නාස්ති කරනවා මේවා කියන්ට කෙනෙක් ඇත්තනෑ මෙ වැරදිී තමම් ප්‍රසිද්ධයට මනාපෙ ලබන්ඩනමයි මනාප වෙනුවෙන් කරන වැඩදියා බලර්දිී කලකිරෙනවා මොනවද මේ කරන්න දෙවුණු රටවල් වල මේ මැත්තෙනෑ ඒකයි රටවල් දියුණුයි කියන්න මේ ඇමදම සංවර්ධනය වෙමින් පවතින රටක් කවද සංවර්ධනය වේද මේ විදියට නාස්තිකුලුත් දූසනය නාස්තිය වංචාව ඇයි මේ කිසිදු කෙනෙක් මැරෙනවා කියනෙක් හිතන්න නෑ කයිසීයක් ඉන්නවාවාගේ තවතව එකතු කරන්න කොච්චල එකතු කළත් තියල යන්ඩ වෙලාවක්ටෙනවා ඒමයි ගියා ඒ ගියාගේ අවසං කටයුතුවලට අපි ගියා අනේ පෞ් කියය ලටකිව්වා නමුත් කරන්නඩ දෙයක් නෑ මලාට පස්ස ගුණ කියන්න මලාට පස්සේ ඒ මැරුණු කෙනාගේ ගුණය වරණනා කරන්න ඒම නං ඒ මැරෙන කෙනා ුණවත්ෙන් ඕ ධනවත්බාවනමි ධනවත් බව ඒක තාව කාලිකයිද. මා ධනවතුන් දුප්පතුන් වුණා මතකයි බණපොත්ව ලැතියෙන කතන්දර මා ධන සිටු පොතා මොන තරන් දේපලක් තිබුණද. අසූකෝටි අසූකෝටියය තිබුණ මේ දෙපලටම ස්වාමිභාරියා දෙපලටම අසු කෝටියය බැග න්තිමේදී වියදන් කරලා නාස්ති කරලා කබලත් අරගෙන මා පාරිී ගාක්කෑවා. නාති වුණා වැඩ බැරිවුණ වැඩ බැරිවෙච්ච වෙලාවේ අම්බලමක කබලතියාගෙන බට්ටිකකට අත පෑවා ඔන්න විනාශ වෙච්ච ඇ. ඒම පොරෝ ඒම ප්‍රෝෘති ලංකාවේ නැතුවානමයි මා ධනවතුන් මා මඟට වැටුුණා. මේවා ගැන්න සිත්තන්ඩුව අස්්ට ලෝක ධර්ම කියල දෙයක් මේ ලෝක කැරකෙනවා. සියල් අන්ටම පොදයි. බුදු පසේ බුදු මහරාතුන් වහන්සේට පවා. අෂ්ට ලෝක ධර්මය පොදයි. ඒකෙෙන් බේරෙන්ඩ බෑ. ඒකටයි ලෝක ධර්මතා කියන්න ධර්මතාකයනේ කයි සියල්ලන්ටම එකසේ විපාක දෙෙනවා. එකසේ ඒවට මූ පාණ්ඩ සිද්ධ වෙනවා. නමුත් මරණය අභියස සියලු දෙනාම අසරණ වෙනම් මරණයෙන් ගැලවෙන්නබ කොයේ සැඟවනත් මරණයනම් ඒ කාන්තයි ඒම නම් මරණය කරායන්න සත්්‍යයාපී නිරන්තරයෙන්ම හොඳ වැඩ බුදුවාමුදුරු දේශනා කලින් කාටවත් කරදරයක් නෑ කිසිදුලෙනකුට කරදරයක් නැත්තං එයාගම පවක් වෙන්න න න්ට කරදර කරන ජීවිත මොන තරන්ද දැ බලන්ඩ සියල්ලක්ම වංචා කරලයි මිනිස්සු විකුණා. කිසිදුදේකින් සැනසිල්ලක් නෑ ලෝබකම වගම අසාධාරණය අයුක්තිය රජ කරන්න ඇම තිස්සම මනුස්සකම වනගත වෙලා මිනිස්සු ළව මනුස්සකමනෑ සුතිරිසන්ු වෙලා පොර කනවා පොරකෑමක් සමාජි දකිට තියනවා කෑදරකමක් බලතන්නාවක් එකනෙකාට ඇගිල්ල දික්කරන ගතියක් වාචාලකමක් බොරුව වංචාව නින්දාව මනිවා දකිඩ තියනවා කුඩා ළමයගේ මනස පවා ඒ දර්ශන තුළින් වෙනස් වෙනවා ළමා මනස පවා විනාශ කරන දර්ශනා යාද දක්කිද ලැබන්න. ඒ නිසා පිසිතන් ඕන. කාලි වේගෙන් ගෙවී යනවා කාලි පුදුම වේගෙන් යනවා විචයි විසිතුනවුරුද්ද ලබල ද මාසතුනකුත් ඉවරවෙඩ යන්න. මාවේගෙන් කාලී ගත වෙනවා. කාලි වේගෙන් යනකොට අපිත් වේගෙන් නාකි වෙනවා සරීරයේ දුබල වෙනවා මතකශක් තිීන වෙනවා ඒව තමයි මරණය ලක්ෂණ අපට දනුම් දෙනවා මේ සරීරයේ දැනුම් දෙෙනවා දැන් ඔබට බෑ දුබලයි දැන්වත් හොඳ පැත්තට පලය නමුත් නාකි වඩ වෙඩ විසේ වැඩියුනොත් අන්න ප්‍රශ්න මත්තු වෙනවා ඒනිසා පින්වත් අතලිෂ් පස් අෞුරුද්දක් ලෝතුරා තථගතයාණන් වහන්සේ බෝම අමාරුවෙන් අවබෝධ කරගත්තදේ මේ ලෝක ප්‍රජාවට දේශනා කළා උන්නහන්සේ කිසිම දෙයක් සැඟවුවන මේ ලෝක පාලවෙච්ච ශාස්තුරුන් වන්සලා තුරින් සියල්ලක්ම කියපු තමන් වන්සේ ලබා පුත්තරීතර තත්වේ ලබා ඇටි ලබන ක්‍රමය සාාවකයන්ට නිර්ලෝබීව දේශනා කළ උත්තමය උන්නහන්සේ අපිට වඩාලි මර නංනියතං. සත්‍යයාගේ ජීවිතය නිකං මැටිබඳුනක උපමා කලා මැටිබඳුන මොනමෝතේ මොන විදියට කැඩේද බිඳේද සිදේද කිසිදු කෙනකුට බෑ කලින් කියියන්න. මැටිබඳුනේ ස්භාවනං කැඩීයම බිඳීයම ඒවාගේ තමයි මේ කයත් මොන මොතක ැඩිියයාද බිඳීයාද සිඳීයාද කිසිදු ජගතකුටට කලින් කියයන්න බෑ එනිසා මරනා නුස්සති භාවනාවක් කළ මරණය වඩන්න මරණෙහිට බයිවෙන්ඩ එපා නිර්බීත වන්න මම කවඩාරිී අනිවාරයම මගේ මරණය සිද්ධ වෙන උඩාවෙන සූර්යා බැස අනවවාගේ මමත් බැසය අනවා මගේ ජීවිතයේ කෙලවර වෙනෝඒ නිසා මරණය මේ සත්්‍යයාට ඒ කාන්තේ මුදාාවෙන බුදු පසේ බුදු මහරාතුන් වහන්සේ පවා ඒ අවස්ථාවට මුණ දුන්නා උනාාන්සලගේ වෙනසනං නැවත උපදින්නේ නෑ යථයම් පදීපු පානක් නිෙවනවාග උනාාන්සලා නිවී සැනසුන අපි තාමත් සසර ගමන් කර සංසාරස භාවය උපදනවා වයිසට යනවා මැරනවා අනන්ට සංසාරයක් පියාාව. මොනමොන විදියේ ජීවිත ගත කලාද. තාමත්තේමයි තාමත් ඉපදුනා දැන් ඉන්නවා. මැරන අතාව භවේකට යනවා ඊළඟ භවේ ස පුවත්වෙෙන්නේ දුක්කිත වෙන්නේ තමතමාගේ ක්‍රියා කලා පිණිසායි. ඒ නිසා නිරන්තරීම. මේ අනුස්සති භාවනා අතර සමත භාවනාව මරණය ගැන නිතර සීපත් කරන්නන්න ඕන. මරණීට බයිවී මැනමී මරණ ගම්මූමි මන්තාම මැරුණේ නෑ ඇත්ත නමුත් මරණං නියතන් මම මැරෙනවා ඉක්තියාවා පලසේනවා ගාහට්ටේනවා පබ්බජිතයනවා ස්ත්‍රියයක් පුරුසයක් ජීයෙක් පැවිද්දිකි. අභින්නං පච්ච වෙච්චි තබ්බා නිකන්නෙමින් හොඳ ගැඹුරින් ආවටගියාට නෙමේ ගැමරු මනසිකින් නිතර නිතර සිතන්ඩෝන. එක තමයි භාවනා සියලු සත්වයෝ සෝපත්වේවා කියලා මෛත්‍රී කරන්න කැමැති. මම නිදුක්වේවා නීරෝගිවේවා කියලා මෛත්‍රී කරන්න බෝහම කැමති. මැරෙනවා මැරෙනවා කියලා මරනා අනුස්සතිය වඩන්ඩ අපි එච්චර කැමති නෑ එක අසුභකොට සලකනවා ඇත්ත කතාව මරණය ගැන කතා කිරීම තිත් අයි ඇයි සියල්ල දාල යන්ඩ වෙනවා මේ අතට ගත්ත සෑම දෙයක්ම බිමතියලයි යන්න බලමු මෙච්චර මාංසි වෙලා උගන්නනවා පොරකනවා අධ්‍යාපනයට පොර කන අ දෙ මවඋපිය ලමයාට වඩා දෙමවපියෝ පොරකානවා අද බලන් එපෑ උදේඉන්දලා ළමයි අරගෙන යන ඇතිී පුදුම වේගෙන් යනවා පොරකෑමක්තියනො උගන්නන්න උපාදිගණ්ඩ පුළුවන උපාදිය ගත්තත් මැරුණට පස්සේ ඒ උපාදිය ලැබන්නනෑ. උපාධි සාතිකයේ නම් බිත්ති එල්ලෙයි ආ ඉපදනකොට ඒ උපාදිියෙක්ක එප දෙන්න නෑ ආයි මුලෙන්දල පටන් ගන්නවා. එතකොට දෙමව්පියෝ ළමයිංව හොඳ පැත්තට යොමු කොළොත් ඒ දරුවවාන්ගේ ඊළඟ භාාවය සැපෝවත්ත එද පුළුවඩ කරදරයක් නැති ජීවිතය සියල්ලන්ටම එක විද්‍යා සියල්ලෝම සියල්ල ලබත්වා මං විතරක් මට විතරක් අපිට විතරක් අපේ පවුලට විතරක් ඒ ආත්මාර්ථකාම සියලු සත්්‍යයෝම සූපත්වේවා සැමටම යාපතක් වේවා අන් ඔය මුදු මනස මෙලෙක් මනස්ස සියල දෙනාවෙත කරුණාව අද කරුණාව කියන වචනතත් තැනක් නැති බවපේනවා අසරණයන්ට පිහිටවීම ඒක බුදුවාමුදුල් අගේ කළා බුද්ධ චරිතය කැපීපේන ලක්ෂණයක් ඒ නිසා න අසරණ සරණ අනාට නාත මගේ බුදවාආන්දුුව අපිත් පුලුවන් විදියට අනුන්ට අසරණයන්ට සරණ වෙඩෝන අනාතවෙච්චායියට උපකාරයක් කරන්නෝන ඒක මනුස්ස ගතියක් තිරිසනාගෙන් බලාපොරොත්තුවෙන්න බෑ මනුස්සයෝ වුවක් කරනවා එනිසා මනුස්සකම බුදුආමුදුරාගේ කර මනුස්ස දේව වෙන්ඩ බැරිවුණත් දෙෙක්වෙඩ අමාරු මන මුවු මනුස්ස්‍යයා සතු සිතිවිල්ලේ. මනුස්්‍යයාට පැවරච්ච යුතුකං මනුස්්‍යයාට පැවරිච්ච වගකන්. මේ සියල්ල තෝරා බේරාගෙන මනාලෙ ශිෂ්ට කොළොත් ඒ ජීවිතය ප්‍රසන්නයි. තබන්ටම අවසංකාලය සතුටු වෙන්න පුළුවන්. මංමගේ ජීවිතය වැඩක් ගත්තා. මම සේවය කලා එබඳු අය නැතුවවානෙමිල්. රට ඕන තරංගෙන්වා අනේ මං මං වැඩ කලා මං මගේ යුතුකං විිෂ්ට කලාා ඔන්න ඉද නන්දති බෝම සතුටින් කියන්න සමාරු අඩනවා කඳුලු පිරි චැස්තිකින් පසු තැවෙනවා ඇයි මං මොනු අද කලේ මං කරපු තරං කලේ අපරාත් මං අනුන්ගේ දියුණුවට බාද කලා මං ගත්ත වැටුපට වැඩ කලේ නෑ මමගේ දරුවන් ඉගැන්වා ගේ දොර ඇදවා මේ ඔක්කම කළේ වංචාවෙන් මොන සැනසිල්ල. ඒ මරණය බයානකයි. මාස ගනන් සමාරවිටට දුක්වි දෙනවා. සියනෑ උස්මටික යන්නේ නෑ අනන්ට දුක්වි දෙවා. එමඳුව අය දැකල ඇති ඕන තරම්. ඒනිසාර මලියදේව බාලිකාේ ගැනුලාමේ. වරදුද දානමයක් පිරිච්ච ලස්සන යවතය තමන් මැරෙන බව කලින් දැනගත් අද මන්දා අව අව සයල්ලක්ම අදදෙනකොට ජීවිත දන්න ඒකරපු සල්්‍යකාර්ම අතම සාර්ථකය මොන තරම් වටිනවාද ඒ දකිද්දී පුදුම විදියේ සංවේගයක් ඇතවනාා අනේ ඔන්න උගත්කම තමන්ගේ සහෝදරිය විශ්ව විද්‍යාලය එතුමියත් ඒ විදියට ලිය යිතියෙන් දෙමවපියෝදන්නේත් නෑ ඉස්කෝලේ ගුරුවරු න්නත් අවසං කටයුත්තට ගිය වෙලා එතකං සිදු කෙනෙක් දන්නේ නෑ දෙනවා කියයා නමයි දෙනවා කියලානිකම් බෙරගගා කියන එක දීමනම අපේ නලින් සමරයක්්‍රනම් මහත්ම හේ විදියට තමයි මගින් ඇව්වා මොනව දෝන කෝපපිගාන්ටිකක් ලැබුණනොත්ද එච්චරයි එදාම ගේපු දවසෙම ත්‍රීවිල්ල එකක් කරගෙන තැන් කීපයකට ගීන් ගී ගී ඔයල ඔල එක ජාතිය ගණ්ඩ ඕන අන්තිමට වැල්ලවත්ත පැත්තටද කොයිදගින් එදාම උදේාව සවස් වෙනකොටට මම ඉටියෙත් නෑ සියල්ල පන්සල්ට බහරදලා ගියා ගියාමයි ආයඒක නමක් ගමක් මොකක්වල් ලහලා කොටලත් නෑ ගෙනල්ල මේ සෝඩෙන් තිබ්බා ඊට පස්සෙ කතා කළේ මේ බණවෙනුවෙනුයි කතාකලින් අන්න දීම ඒකයි දැ පඩික්කමත් දුන්නත් පඩික්ක මේ නම ගැව්වම එ පඩික්ක මේ කෙළ ගාණ්ඩ බෑ. අර මැරිච්ච කෙනාට නින්දාවක් කෝමද දෙයන අ නමට කෙළ ගාන්න නම කොටලා ඒකේ නම ලියලා දීම කියන්නේ දකුණු අතෙන් දෙෙනවනම් වං අතවත් දැන ගන්න නෑ. දී ලමන් අච්චර දුන්නම් එච්චර දුන්න. අරවදුන්න මේවදුන්න කිය කිය කියනවාන ලෝබයවිල් ඒ දීම දීමනමයි ඒක අතින් දුන්නට සිතින් දීලනෑ සිතිනුයිදන්නලෝන අතින් දෙනයකට වඩා අමාරුයි සිතින් දෙන එක අතින් දෙට ලෑස්ති වනත් සිත බාධ කරන සිත කියනවා දෙෙන්ඩ එපා 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 කියනවා අත ලෑස්ති වනත් සිත අකමැතිනම් ඒදේ දෙඩ බෑ එනිසා දීම මනුස්සකමේ අංකක්ක ටමන් දාන පාරමි සියල්ලෝම පටන්නේ නිවනයි නිවන්සුව ලැබේවාගේ අද සාදු සාදු කියන නිවන්සුව ලැබෙන්නේ නෑ නිකං පරිත්‍යයාග කරන්න ෝන ජාතක පොතාරගෙන කියවත්දී වැඩිපුරමතින පරිත්‍යාග කරපු කතන්දර ඇස් ඉස්මස් ලේ ආද වශයෙන් තමන්ගේ ශරීර අංග පමණක් දීපු කතන්දර අනන්තයි ඒවාගම තමයි රටරාජ්‍ය නතුරු තානන්තර දූදරුවෝ ඉඩකඩං මිලමුදා සියල්ල මත ඇරි කතන්දර ජාතක පොත්වාන්සේ පුරාමතියෙනවා ඒ නිසා තමයි උනාන්සිට තාමත් ලැබෙන්න්න බුද්ධ කියේන නමට ඔය තරන්න ලැබෙන්නේක්යි උනාාන්ස පරිභෝග කර පුදේවලටඇ පුද පූජා ලැබෙන්න්නේ එකයි දැබලන්න ගසක් බෝධීය මේ බෝධීයටට මොල තරන්න ලැබෙන බෝධීයට මොන තරන්නම් බුදපූජා සත්කාර කරනවාට මල් තෙල්වලින් මොන තරම් පුදුම් ලබනවාද ගස් බත්කන්නේ නෑ නමුත් කිරිපිඩු පූජාව මේ බෝධීන් වහන්සේ උදෙස්සාක් බුදුවාන්දුුරන්ගේ දහන පාරමිතාව එදා සුජාතාදේවිය කිරිපිඩු පූජා කරප් එක මටක් කර කර ඔන්න පූජා පවත්වනවා බෝධීයට ගිලම් පස පූජාව ගස් තේබන්න නෑ නමුත්ඒ ගරු කටයුතු මේ උත්තරය උතුම් වස්තුවක් බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු ලොතුරා ඥානය ලබන්න උපකාර කරපු සෙවන ලබාදුන්නු ජයශ්‍රමා බෝධීය වෙත ඔය තරං අපි පූජාවල් පවත්වන්නේ අර්ථයක් නැතුවාන්න මෙ ඒ නිසා පින්වත්න මරණං නිය තන් කියනෙක්. නිරන්තරීම සිතේ තබාගතයුත් ආගන් මොනතරන්ති බනත් කිසිදු ආගමක දර්ශනයක මරණයක එන කටාවක් නෑ ඒ අය මරණය සඟවනවා බුද්ධාගමනං මරණා නුස්සති නමින් භාවනාව කෘත්තියනවා ඒ භාවනාව වඩන්ඩ කියලයි ධර්මයේ සඳංවන්න උදේද දාවලද රෑද ගෙදරද පාරිද කොතනද කියන්න බෑ මෝත නාර පිපිරේද. මේ අද දක්ක කෙනාට මැරිල්ලා. පුංචි දරුවාද තරුණ දරුවද. වයස්කත කෙනාද. සිල්වතාද ගුණවතාද. උගතද මෝඩ යද කියලා බේ දෙයක් නෑ. දුපපතා දනවතා කියල බේ දෙයක් නෑ. මේ මරණය ඒ කාන්තයි. ඒ නිසා සත්තුන්ට ආදරය කළ යුතුයි. සබබේ සත්තා බවන්තු සොකි තත්තා. සෑම සතෙක්ම මාමින්ම, නිදුක්වේවා නිරෝගිවේ වාසූ පත්වේවා සොරකම පිළිකුල් කළ යුත්තුයි අනේ අන්සතුදේ මට එපා අනුගෙදට ආස කරන්න එපා මට ලැබෙනවාන ලැබෙනවමයි මට ලැබෙනවාන ලැබේ කියලා උඩ බලාගනින්දක වුවත්නම ඒක මෝඩකමක් උට්ටානවත්තෝ සතිමත්තෝ ොඳට උස්සාවත්වෙන් න සීකල්පනාවතියෙන් ඕන අප්පමාදකන ධර්මය ලෝකෙතිෙන වටිනම දේ තමයි අප ප්‍රමාදී ඔක්කම ප්‍රමාදයි අද උදේ අවදිවීම ප්‍රමාද වුණොත් දවසම කාලකන්න වෙනවා පාන්දර අවදිවන්න අද බැරිකමක් තියෙනවා මොකද රෑවෙනකම්ම එක එක ජාතියේ අර ඇන්ෆෝර්න් එක තියාගෙන නැත්ට ලැප්ටොප් එක තියාගෙන කොටකොටා ඇස් දෙකයි කන්දකයි පිනවනවා ඒ නිසා නින්ද නැතිවුණ ඇස්පෙනීම අඩු වනාා ඊළඟට නින්දට වැටුනම පාන්දර නැගිට ගන්න බෑ දවස වැඩ කටයුතු ප්‍රමාද වෙනවා ඔන්න ප්‍රමාද වෙනකොට කේන්තියනවා වැඩ පිරිල්ලා ඊළඟට සතුට නැති වෙනවා පාන්දර අවද වුණොත් අන්න එබන්ඳ කෙනාට තමන්ගේ දවස වැඩ උදෙන්ම නැගිටල සැලසුම් කරන්න පුළුවන් අද මේ මේදේ කරගණඩ තියෙනවා එවට සැලසු මක්තියෙන් ඕන ඒම නැතිවුණොත් එතනත් ප්‍රශ්න මත්තුවේවා බුදු ආමුදුරුවත් දින චරියාවකටයි වැඩකලින් කාලෙ බෙදාගන්න ඕන කාලෙ කළමනා කරණය කරගන්න ඕන එසේ නැතුව නිකම්ම සිප්පි මල්ල ඉල්ලුවවාග තොරතෝංචයක් නැතුව කනේ වයරුත් ගාගෙන කන්නේත් අයර්ගාගෙන වැසිකිලියට ගියත්තේමයි ඇම තැනම මේක මා විසබීජයක් වෙලා තියෙන බෝවෙනල ඩක්වාගේ ට විරුද්ධ වෙන වනමයි තම තමන්ටත් අත්ති අවශ්‍යයි අද දුරකතනය නැතුව බෑ කිසි දෙයක් කරන්න අත්ති අවශ්‍යයි මමත් ඕක තේරුම් ගත්තා මමත් තේරුම් ගත්තේ යාර්පෝට් එකට ගියා දැන් යාපෝට් වල ඉස්සරවාගේ ටිකට අරවා මේවා මොක්කත් බලත්නෑ ඇන්පෝර් එක පෙන්නවාම ඒකෙ තමයි යොක්කම තියෙන ඒ නිසා ඒක අවශ්‍යයි නමුත් ඒක මත්තෙම නින්ක නැතුව කාල කනවනම් තමන්ගේ වටින කාලෙ මරනංනයතා මැරෙන්න්නයි මම යන්න ඒ නම් මේ කාලෙ මට වටිනාවා මගේ කාලෙ ජියවත්තා යදින්ද බෑ කාලෙ මාව ගෙනියන්නේ සෝන කරා මම මේ යන්නේ කනත්්‍ය කරා මේ කා කැරකි කැරකි මාව ගෙනියන්න ඒටයි ඒ මනං ඒ යන ගමනද මම් මට පරලෝකෙට ගෙනියන්ඩත් යමක් කරගන්නඩෝන යුතුකං ෂ්ට කරන්න ෝන නිකම්ම කාලි කක් කාලි කකාහිටයොත් කාලකන් වුණා. මට අම්ම එක්ක කතා කරන්න තාත්තා එක්ක කතා කරන්න වෙලාවනෑ කියනම්. නමුත් කනේ වෛරක ගාගෙන පෑගණන් කතා කරන්න වෙලාවතියන. ඔන්න සිතන්න. බුද්ධාගම නම් බුද්ධය බුද්ධි අවධි කරන්න මෝඩවෙන්ඩ එපා කාලෙ ගත වෙද්දි අපි පරිනත වෙනවා. කරපු ගොංකං මෝඩකක්න් අතා රින්දුව. ඊළඟට අපි කුසලට නැමෙන් ඕන ක්ෂයෙක් වෙන්ඩ ඕන ඇමදාම කයේ ශක්තිය තියෙන්න්නේෙ නෑ දැන් දෙදා විසිතන වෙද්දී අපි දුබල වුණ මතකේ අඩුවීජනයන ඉස්සරවාගේ බෑ ද මොනවාරි කියන්නනම් කොලේ කඇල්ලක ලියාගණ්ඩත්වෙනවා මොකද කාලෙජෙ වුණා ද මතක ශක්තිය අඩුවෙනවා සමාරධයක් තියපු තැන මතක නෑ තියල ඇම තැනම සොයවා මේකදැන් අපිටත් වෙලා තියෙනවා පිටත් ැ තත් ද වෙලා මොකද මේ ජීවිතයේ ම පැනීම අඩු ේජනයනවා ය ඇස් කන්නාඩි දෙකක් නැතුව බෑ පොතත් පතක් බලන්න ඒ අත්්‍යය අවශ්‍ය දෙයක් දැන් දැම් බලපොතක් බලන්න බෑ කියව ගඩ බෑ පේන්නේනෑ බොඳ වෙනවා ඔන්න මතක ශක්තිය නැතිවෙන පැනීම දුබල වෙනවා සරීරෙත් පොඩි ව්ලන ගත්තියක් මෙන්න මේ කයි හ අවබෝධ කරගන්න ෝන මටදන් ඉස්සර කරපුවා කරන්න බෑ ඒමනම් මං මොකක්කාරි මගේ ජීවිතය කරන්න ඕන මං අනුන්ට යහපතක් සලසන් ලෝන අනුන් එක් කොඳට ජීවත්තෙන් ෝන කලකෝලාල නෑ වාද විවාදනෑ මොකට වාද කරන්න වාදකරන්න අවශ්‍යනෑ ප්‍රියමනාප වචන කාගෙත් සිත දිනන වචචන කිසි කෙනෙක්කෙ කමනාපනෑ සියලු සත්‍යයන්ට මෛත්‍රී කරනවනම් එමඳු කෙනාට තරාකාරු නෑ එබඳු කෙනාට වෛරක්කාරු ඉටියත් එයා වෛර කරන්න නෑ මොනවිදියේ තමන්ට ප්‍රශ්න ඇති කළත් එයා කිපෙන්න්නේ නෑ ලෝකයේ ඇති මේකයි එයත් මැරෙනවා මමත් මැරෙනවා පුන්නවච්ච කුටී විය මේ සරීරයනිකං පිරුණු වැසිකිලියයක්වාගේ මේ ඇතුළේ තියෙන්න්නේ එොක්කොම ජරාව මේ ශරීරයේ කොතනකවත් වටින දෙයක් ඇත්තේ නෑ අගිල් මොගිල් සඳුන් මොකක්වත් ඇත්ත දවස දෙක පිය දැම්ේ නැත්තං සේදුවේ නැත්තං අපිටම බෑ දුගත්ගයි ධාරිය දැම්මම බෑ අපිට මා දුගදක් තියනවා දතකට මැද්දෙ නැත්තං බෑඉට මේ මොනතරන් ජාති වළඳල කාලා පොඩි වාතයක් ගියත් අනේ බෑ ගඳයි මේශරීද ඒමයි වාතේ හමනං ශරීරයේ ඇතුල කෝම දුගඩක්තු තියද කෙල්ල සිත් අන්න ඒම නම් දුගඳ තියෙන මම තවත් දුගඳකි තියෙන කෙනෙක් එක ගැටනොත් එතන වෙන්නේ දුගතමයි ගඳමයි ඇති වෙන්න එතන සුවදක් ඇත්ත නෑ ඒ නිසා නිරන්තරයම සිතේ තියාගන්න ඕන මේ මනසට වැඩත් දෙන්න ඕන මරණන්නේය තන් අදද එතද අනිත් දද කෞදදන්නේ මේ මාස ලබන ලබන අවුරුද්දේ කියන්න බෑ. මේ උන්න මේ නැතිවුණා අල්ලස් දෙන්න බෑ තවමට අවුරුද්ද දී පම්බං කියන්න බෑ. යමන්කිව්වොත් යා යුත්තුමානියි. ආයිකිසිම වාදයක් මාරය එක්ක නෑ කල්ඩාණඩ බෑ තරුණනිකේ ලත්තා රින්නෙ නෑ. මේ ලාමක දරුවෙක් දැන් පහුගිය කාලේ මතක ඇත්ති පුංචි සාමනේර නමක් හෝම ලස්සනයි. නාාන්සිේ රමුටන් ගෙඩියක් ෑවා රමුටන් ඇට ඉරවෙලා අරපුංචිඋනාාන්සිේ අපත් වුණා සාමනීයට පොඩි නමක් පැවිදි වුණා සියල් අතඇරලයි අම්මතාර්ථයි පා කියලාවා නමුත් රමුටන් ඇයටක් නිසා ඒවුනාන්සිගේ ජීවිතතය ඔන්න චුත වුණ ඔන්න ඕ ඕවා කල්පනා කරන්න ඕන ඒ නිසා ඉන්නකං කිසිදු එනකොට වදයක් නැති කරදරයක් නැති සියල්ලන්ටම යාාපත සලසන සිත නිතර මෙත්තු අඩන සිත තමන්ගේ ජීවිතයේ ගැන නිතේර සිත් අන්්ඩෝන මොනමෝත කැඩේද බිඳේද සිදේද කිසිදු ජගතකොට කියන්න බෑ සූදානම්පිට ඉන්දෝන යමංකුවම යන්න යඩනං ලෑස්ති වෙලා ඉන්දෝන ඒ සඳහා අවශ්‍යක උප කරන අතිංගෙනී අන්ඩ බෑ සිතපුරා පුරෝ ගණ්ඩෝන අපි දුරගමනක් යනකොටට දත්මදින එකේ ඉඳලා සියල්ලක්ම අරංඥන්නවා ඇයි සැපසේ ගමන යන්න මරණයක් තීමයි ඊළඟ භවේදි බෝසත් ගුණ ඇති අම්මතාත්ත ලැබෙන් ඩෝන හොඳ ඇඟ අංගප්‍රත්තිය ඇතුව හොඳ ශරීරයක් ඇතු උපත්තිය ලබන්ඩෝන ඒ බවේදි කෑමෙන් බීමෙන් අඩුවක් නොවෙන් දෝන හොඳ මොලයක් ලැබෙන් දෝන සම්මාධිට්්‍රියයක් තියෙන් දෝන හොඳ කල්පනාවතියෙන් දෝන ද පෙනුමතිෙන්දෝන එතන ජීෙන් නැත්තන් දුක්විඳෙන්ද වනොත් මන්ද බුද්ධික වුණක් උපන් ගමම්ම බරණය කියනවා වීදුරු පෙට්ටිවල දාලා ඒමන් ඇතිනම් බටගාල මා වදයක් දුකක් කවුරුත් කලානමේ කරන කලට පව මීරිය මිසේ යංයං අකුසල කර්ම රස කර කර කලා මදවා මං්‍යති බාලු මෝඩයා බාලයා මදුවා ඒ කියන්න මී පැණි කනෝවාගේ. කයිෙන් සිතින් කටින් එකඒක ජාති අපරාධ කලා එකේක වර්ග අපරාධ කලා සිතිවනෑ විපාක දෙයි කියලා. සිතුවනෑ මේවා පසුපස් ඒ කියලා නමුත් ඔන්න පස්සෙෙන් ආවා. ගොනා පසුපස යන කරත්තරෝ දෙකවු ඒක්කයි. අම්ම වැරදි නෑ තාත්ත වැරදි නෑ. පෞගේදාක චූටිලම මියගිය. බෝම පුංචි ඉපදිර මාස් සතිතුනයි කෝමල දරුවා මියගිය ඉතාගන්න බෑ ඒ දරුවාගේ අසුචි මේ දරුවට මොලේටගීන් ඔන්න බලන්න මේවා කවදහපුුවද මට තේරෙන්නේ නෑ ඒ අම්මතාත දනවත් සියල්ල තියම නමුත්තාර දරුවට පින නෑ ඒ දරවාගේ මරණයේ සතිතුනයි ඉපදනා සතිතුනකින් සමගත්තා සතිතුනයි ලෝකෙ දැක්ක නෑ මල්ප මල්ටිකක් දැක්කනෑ බුද්ධ පිළිමියක් දැක්කෙනෑ වදපු අම්ම කළුද සුදුද දැක්කෙනෑ. කිසි දෙයක් දන්න නෑ නමුත් මරණයේ සිද්ධ වුණා. ඒ නිසා මරණයට බයිවෙෙන්න්න එපා දවසට දෙතුම් විටක්වත් මරනාානුස්සතිය වඩන්න. මේ ලෝක මොනවිදියේ සම්පත් තිබුණත් සියල්ලතාව කාලිකයි. ඒකයි ජීවිතය අම්බලම කියන්න මේ අම්බලමක නවාතැන් ගත්තවාගේ. මෙතන යායුතුව තියවා ආයි ගමන පටන්ගන්න ඕන ඒ ගමන සැනසිල්ලෙන් යන්ඩ ඕන ඒ සැනසිල්ලෙන් යන්ඩනං පිනනැමති පිනනැමති ශක්තිය තමන්ට අවශ්‍යයි කාවත් බලාපොරොත්තුවෙෙන්ඩිපපා අත්ත දීපා භික්කවේ අත්ත සරණ මානනී තමන්ට තමන් ආලෝකයක් වඩ වෙන සරණක් ලෝකෙ ඇත්තෙනෑ තම ඉසට තම අතමයි මේම කියමනක් ක අපේ සමාජතියනම් අපේඔලුවට අපේ අතයි ඒ නිසා අම්ම පලි නෑ තාත්ත පලිනෑ දෙයු පලිනෑ සියල්ල වෙන්නේ මගේ කර්මානුකූලවයි ඒ නිසා අපි නිරන්තරයෙන්ම මරණය ගැන සිත්තමු මේ වෙන දේවල් ගැන බලන්ඩ විසමචරියාව ලෝක පුරාම එකඒක විදිේ අනතුරු එකක විදිේ විසබීජ ලෙඩ රෝග. බලන්න ඇම තැනම එකඒක ජාති කොරෝණ කාල අපි දක්කා මොන තරන්නම් මරණයට බයවන්නාද මූනත්වාගෙන නහයත්වාගෙන කාටාරි කිබුසුමක්ගේත් බයවුණා අත සෝද සෝද ඇයි මැරෙන්ඩ බයවන්නා මේවාගේ තව විසබීජ මොනමොනවාලෝක ඒවිද ඒවක් කියන්න බෑ සුනාමි කියාගෙන වනම කඳු පෙරලෙන්නවා සුලිසුලන් ඇතිවෙනවා සමාරවිත්ත කෑමටික ඉරවෙනවා එනිසා මරණං නියතං ජීවිතන් අනියතං ජීවිත්‍ය අනිත්‍යයයි බෝම ස්වල්ප කාලයයි ඒකයි බුදු ආමුදුරුව දාලි මානනී අපමිදන් මිනිස්සුන්ගේ ආවිස අල්පයි ස්වල්පයි බෝම ස්වල්පයි ඉතියොත් උපරිමසීයක් ඉන්න පුළුවන් අනමුත් අසුව පණින්ට කාසුව පැන්නොත් එතන ජරාවට යනවා ඒ ජරාදුකතියනො ඒකත් මා දුකාක් සීයක් ඉන්නවා නමුත් තමන්ගේකට කරගණ්ඩ් බෑ මළමුත්්‍රා ගොඩේ වැටිල්ලා ජරාවට පත්කුණොත් ජරා දුකකිව ඒ අයි ඒ නිසා මරණය දුකක් මේ මරණයෙන් එතරවීමයි බුදුපසේ බුදුවරුන් අනුශාසනාව මරණයේ ජය ගැනීම ඒ සඳා කළ යුතු දේ තමයි බුදුවරු දේශනා කරින් ඒකේ අංකේක දානය පරිත්‍යයාගේ තමාළඟති යනවානම් අනුන්ට දෙන්න ඕන දුන්න තමයි ලැබන්න දුන්නු කෙනාට සියල්ල ලස්සනට ලැබෙනවා ලෝබයගේදේ කූම්ඹිකානවා කියලා කියම නක්තියෙන. තමන්ටත්නෑ අනුන්ටත්නෑ එකතු කරලා එකතු කරලා ඔයේ ගොඩ ගාලා නිකංම ගිය මෙලවත්විඳේ වූවා තිබුණා කියලා සැපයක්විින් දෙනෑ. අනුමතරම තමන් කෑවෙත් නෑ තමන්ගේ අසල් වැසියන්ට දුන්නෙත් නෑ ඔය එකතු කලා අන්තිමට ලෝබී කමින්ම මෙලව සම අරගෙන. ඊළඟට කොතන මොන විදිියකට උපත්තිය ලබලා දුක්විදීද කියන්න බෑ. එනිසාම තිස්සම මරනාා නුස්සති නැමති භාවනාව වඩත්වාකි ලපි ආරාධනාව කොත් කරනවා. අපේ නලින් සමරවික්‍රම මාත්මා පවුලේ සෑම දෙනා. ඒ අත් අන්ගේ සියලු පැත්තුම් බලාපොරොත්තු සපලවේවා සාර්ථක වේවා. විශේසයේ මියගියාව ලෝකවාසි සියලුම දෙනාට. ජරාමර නිවංසුව ලබේවා දෙවියෝමය පින් දක සතුටු වේවා නලින් සමරවික්කන මහත්තුන් රැකදේවා එතුමාට කායකසුව මානසික සුව නිරන්තරයෙන් ලැබේවා ඒ පවුලේ සෑම දෙනාට සෙත සාන්තිය උදාවේවා තවතව පින්කරන්්ඩ පාර්මී පුරන්්ඩ යෝධ බල යෝධ ශක්තිය සුවිසි අනන්තමා බුදුගුණ බලයෙන් තිස්තුංකෝටයා දෙවියන්ගේ ආනුභාවය එතුමාට ශක්තිය වාසනාව ලැබේවා කියෙලත් පතනවා මුළු සංගරත්මයම සූපත්වේවා. අපේ සංගරත්මය විදුක් නීරෝගි වේවා. උනාාන්සලට කායික මානෙසික සුව ලබේවා. වේර වි්‍යාරස්ථාන ගොඩනගණ්ඩ මේ ආගමික කටයුතු කරන්න. උනාාන්සලට නීරෝගිස්සුව දිගාසිරි ලැබේවා කෙලත් පතනවා. අපේ පඥ්ඥාලංකාර සාමින්න් වහන්සේ තඥා නාලිකාවි කාරය මණ්ඩලිය. සොවිසල් සේවාවක් ලෝකෙටම කරන බවයි. මේක් තුලිම්පේෙන් ඇැබෝම ජනප්‍රිය වේගෙන යනවාඒ නිසා මේ කටයුතු තව තව ඉදිරියටත් කිසිදු බාධාවක් නැතුව තවතව ලස්සනට කරගෙන යන්ඩ උනාාන්සේ ප්‍රධාන කාරී මණ්ඩලයටයි නිදුක්නීරෝගී සෝපත් භාාවම ලැබේවා මියගිය සේල්ලු දෙනාටත් උතුම් නිවන්සුවල බේවා දෙවියෝ මේ පින් දැක්ක මේ රට රැකදේවා තියෙන අරබුද කරදර සියල්ල දුරුවේවා. වාද විවාද නැතුව සියල්ලෝ එක්සත්වේවා. දේවාසිර්වාදෙන් දේව කරුණාවෙන් මේ පොළවට මේ රටටය සෙතක් වේවා. සයල්ලන්ටම නිරෝගිසුව දිගාසිරි ලබේවා. සියල්ලෝම සෝපත්වේවා. දෙවිය පතන බෝධියකෙන් නිවන්දකිවා කළ පින්දෙම්. ආකා සට්හාා චබුම් මට්ටා දේවා නාගා මහිද්දිකා. යන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තුසාසනං ආකා සට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කන්තු දේශනං ආකා සට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්දිික ප්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු තුවං සදා අපේ නලින් සමරවිකරම ඇත්තුම අම් ප්‍රධාන දායකත්වේ දැරු සැමට සියලු පැතුම් බලාපොරොතුවිෂ්ට වේවා නීරෝගි සුවදිගාසිරිි වේවා අපි සෑම දෙනාටම උතුම් නිවන්සුව ලැබේවා කියල ප්‍රාත්ථනා කරමු සැමටම උතුම් තෙරුවන් සරණයි දවේශක්යෝ නිබ්ාඩන්